කිසු වර්ෂ 2019 වූ ජූලි මාස 15 වෙනිදා අව තෙලස්වක තිතියල සඳුදා දින ඉර උදාව 5:59 ට වන අතර ඉර බැසීම සවස 6:30 වේ. සුබ දිසාව නැගිරෙන වන අතර මනු සිටින දිසාව වයඹ දිසාව වේ. දිව්‍යම සුබ මුහූර්තය පෙරවරු 10:59 ට උදා වන අතර රාහු කාලය පෙරවරු 7:32 සිට පෙරවරු 9:06 දක්වා පවතිනවා. චන්ද්‍රයට ත්‍රිහණ නැගත 9:33 ගෙවි අවසන් වෙල කුජටයත් මෝසිරස නැගත දවස පුරා උදාවනවා. මේෂ ලග්නේ ලග්නාධිපති 4 වෙන්නේ චන්ද්‍රය 3 වෙන්නේ ගමන් කරන අද දවස ඔබට මිල මුදල් පිළිබඳ ගැටලු ඇති වෙන්න පුළුවන් දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. වස්ත්‍ර ලාභ ලැබෙන දවසක් ඔබට ඉස්ත්‍රි සැප ඉස්ත්‍රි ආලය ලැබෙන දවසක් කියන්නේ මංගලයේ උදාවන දවසක් හැටියටත් පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. අනිවාර්යයෙන්ම ඔබට ධෛර්යයෙන් වැඩ කටයුතු කරන්න පුළුවන් දවසක් බව පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන උච්චික ලග්නය. උෂම ලග්නය. උෂම ලග්නේ ලග්නාධිපති චන්ද්‍රය සංව ධනස්ථානයේ සංයෝග වන අද දවස සෑම අතින්ම උෂම ලග්න හිමියන්ට සුබදායී තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. මිල මුදල් ලාභ ලැබෙනවා. වාසනාවන්ත ප්‍රීතිදායක දවසක්. දියුණුවට කටයුතු සැලසෙන දවසක්. ආලය සඵල වෙන දවසක්. ප්‍රේමය ස්ථිර වෙනවා ඔබගේ. කියන්නේ විවාහය ස්ථිර වෙන දවසක් වෙන්න පුළුවන්. ඥාති මිත්‍රයෝ තමා සුවගෙන ඉන්න පුළුවන් දවසක්. ශරීර සනීපය ඇති වෙනවා. දූදරු ප්‍රීතිය ඇති වෙනවා. කියන උඹේ පවුලට සමාජිකයෙක් එකතු වෙන්න පුළුවන් දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. මිතුල ලග්නේ. ලග්නාධිපති බුද්ධ ධනස්ථානයේ චන්ද්‍රය ලග්නේ ගමන් කරන අද දවස ඔබට සාමාන්‍යයෙන් හදිසි ධන ලාභ ඇති කරන දවසක් ලොතරැයි වාසනාව වගේ දේවල් උරගා බලන්න හොඳම අවස්ථාවක්. මෙන්නතට වඩා හදවත උණුවන දවසක් චන්ද්‍රය ලග්නේ ගමන් කරන දවස් බලලා තමයි යම් කිසි කෙනෙකු උපකාරයක් ගන්න යනවා නම් අපි යන්න ඕනේ. මොන මිතුල ලග්නේ මියගේ චන්ද්‍රය ලග්නේ ගමන් කරන අද දවසේ ඔබගේ හිත උණුවන දවසක් අනිත් අය වෙනුවෙන් තව කෙනෙකුට යමක් දෙන්න හිතෙන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් බුධ ග්‍රහය ධනස්ථානයේ යෑම නිසා ලොතරැයි වාසනාව වගේ දේවල් ලැබෙන්න පුළුවන් ආදායම වැඩි වෙන්න පුළුවන්. සුළු දෙයින් හෝ ලාභයක් ලැබෙන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට කටක ලග්නේ ලග්නාධිපතිය 12 වෙනේ ගමන් කරන්නේ චන්ද්‍රය. චන්ද්‍රය 12 වෙනේ ගමන් කිරීම කිසිසේත්ම අද දවසේ ඔබට සුබදායක දවසක් නොවන බව තමයි කියන්න වෙන්නේ. චන්ද්‍රය සාමාන්‍යයෙන් 12 ගමන් කරනකොට අදිසිපත් කරදර ජලයෙන් අගුණදායක තත්වයන් ඇති කරන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. සිත්තවුල් කනගාටු ඇති වෙනවා. තිබුණු ගෞරවය නැති කරගන්න පුළුවන් දවසක්, අවනම්බු ලැබෙන්න පුළුවන් දවසක් කියලා පෙන්වා දෙන අවාසනාවන්ත දේවල් වලට මූණ පාන වෙන දවසක් හැටියට තමයි කියන්න වෙන්නේ. මිතුන ලග්නේ අර අතින් හොඳ වුණාට අනිත් අතින් ප්‍රශ්න පොඩක් තියෙන දවසක්. කටක ලග්නේ ගැන කිව්වේ සිංහ ලග්නේ. සිංහ ලග්නේ ලග්නාධිපතිය උන්න අයස්ථානයේ ගමන් කරන්නේ අද දවස. චන්ද්‍රය සමග සංයෝග වෙලා ඉතාම හොඳ ග්‍රහ තත්වයක් හැටියට තමයි මම දකින්නේ. අයස්ථානය කියන්නේ සියලු ලැබීම් පවසන ස්ථානයේ ගමන් කරනකොට ගෞරව සැලකිලි නම්මුණාව ලැබෙන දවසක්. අලුත් උසස් තත්වයකට අද දවසේ උසස් වීමක් ලැබෙන්න පුළුවන්කම තියෙනවා. දිනුවට කටයුතු සැලසෙන වැඩපිළිවෙලක් යෙදෙන්න පුළුවන් අද දවසේ. ගේදොරු සැප පහසුව ඇති වෙන දවසක් වෙන්න පුළුවන්. උස්ව බැලීමට යන්න හිතන දවසක් වෙන්න පුළුවන්. මුදල් අතින් යහපත් දවසක් හැටියට තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ. කන්‍යා ලග්නේ ලග්නාධිපති අයස්ථානයේ ගමන් කරන්නේ බුමෝද තත්වයක්. අද දවස කන්‍යා ලග්න හිමියන්ට සෑම අතින්ම දියුණුවට කටයුතු සැලසෙන දවසක්. ධන ලාභ ලැබෙන දවසක්. දරු ශික්ෂා ලාභ ලැබෙන ඉඩ තියෙන දවසක්. ගරු සැලකිලි ලැබෙන දවසක් කියලා පෙන්වා දෙනවා. තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු පුණ්‍යස්ථානයේ ගමන් කරන්නේ චන්ද්‍රය සමග සංයෝග වෙලා. එතකොට
ඇඳුම් පැළඳුම් වස්ත්‍ර ලැබෙන දවසක් ඔබට ශරීර සනීපය හොඳ වෙන දවසක් දේව භක්තිය වැඩි වෙන දවසක් තමන්ගේ දෙමව්පියන් ගුරුවරුන් බලන්න යන්න හිත දෙන දවසක් ගොවිතැන් කරන අයට අද දවසේ හොඳ අස්වැන්න නෙලා ගන්න පුළුවන් දවසක් ආදායම වැඩි වෙන දවසක් වෘශ්චික ලග්නේ ලග්නාධිපතිය පුණ්‍යස්ථානයේ චන්ද්‍රය අටවැන්නේ ගමන් කරන්නේ අද දවසේ චන්ද්‍රය අටේ ජලයෙන් අගුණ දවසක් ඔබට ඒවෙන් ප්‍රවේශම් වෙන්න ඕන විශේෂයෙන් චන්ද්‍රය අටේ ගමන් කරනකොට ආහාර දිරවන්නේ නැති තත්ත්වයන් පවා ඇති වෙනවා දුර්වල තත්ත්වයක් ශරීරයේ ඇති වෙන්න පුළුවන්කම තියෙනවා ඒ තරම් පහසුකම් ඇති දවසක් නෙවෙයි ඔබට අද දවස නිදා ගන්න ගියත් ඔබට මතුරුවන්ගෙන් වගේ දේවල් වලනුත් කරදර ඇති වෙන්න පුළුවන් දවසක් හොඳ දවසක් නෙවෙයි අද දවස ධනු ලග්නේ ලග්නාධිපති ගුරු 12 වැන්නේ චන්ද්‍රය 7 වැන්නේ ගමන් කරන අද දවස තුල ධනු ලග්න හිමියන්ට සුබදායි දවසක් අනිවාර්යයෙන්ම සැප පහසුකම් ලැබෙන දවසක් ආහාර පාන වර්ග හොඳ ආහාර පාන වර්ග ලැබෙන දවසක් මිල මුදල් ලාභ ලැබෙන දවසක් මිත්‍රයන් ආශ්‍රය ඇති වෙන දවසක් සැප පහසුවට නිදා ගන්න ලැබෙන වෙනදට වඩා අද දවසේ චන්ද්‍රය අත්යන්නේ ගමන් කරනකොට ඒ වගේ තත්ත්වයන් ඇති වෙනවා විශේෂයෙන් ඔබට ස්ත්‍රී සැප ලැබෙන දවසක් ඒ කියන්නේ මංගලයක උදා වෙන දවසක් හැටියට වෙන්නා දෙන්න පුළුවන්කම තියෙන මකර ලග්නේ ලග්නාධිපතිය 12 වැන්නේ චන්ද්‍රය 6 වැන්නේ ගමන් කරන්නේ චන්ද්‍රය 6 වැන්නේ ගමන් කිරීම නිසා ඔබට අද දවස තුල විශේෂයෙන් සුළුසුළු වස්සුලාභ ලැබෙන්න පුළුවන් ජය ලැබෙන දවසක් ජයග්‍රහණ ලැබන්න පුළුවන් දවසක් ගෙදර උදර වාසනාවන්ත වෙන දවසක් ශරීර සනීපය ඇති වෙන දවසක් සැප පහසුකම් ඇති වෙන දවසක් හොඳ ආහාර පාන ලැබෙන දවසක් සතුරන් පහළ වැටෙන දවසක් බලාපොරොත්තු ඉෂ්ට වෙන දවසක් හැටියට පෙන්වා දෙන්න පුළුවන්කම තියෙනවා කුම්භ ලග්නේ ලග්නාධිපති අයස්ථානයේ ගමන් කරන්නේ ඔබ අද දවසේ චන්ද්‍රය 5 වැන්නේ අයස්ථානය ගමන් කරනකොට ලග්නාධිපතියා සෑමතිම්ම හදිසි ධනලාභ වගේ දේවල් ඔබට ඇති වෙනවා ඉස්ස වශයෙන්ම සිතට සැනසීම දෙන දවසක් ඔබේ අද දවස බලපුරුවන්කාරකම පෙන්වන්න පුළුවන් දවසක් ඔබට තරතුරු වලින් ඉහළ යන දවසක් තත්ත්වය උසස් වෙන දවසයි කියන්නේ ප්‍රොමෝෂන් රැකියාවේ උසස් වීම ලැබෙන දවසක් මීන ලග්නේ ලග්නාධිපතියා පුණ්‍යස්ථානයේ ගමන් කරන්නේ චන්ද්‍රය 4 වැන්නේ චන්ද්‍රය 4 වැන්නේ ගමන් කරනකොට මවුට වෙනදට වඩා සෙනෙහවන්ත භාවයක් මේ පාන දවසක් වෙන්න පුළුවන් අද දවස විශේෂයෙන් ගුරු 9 වැන්නේ ගමන් කරනකොට මේ වෙලාවේ මීන ලග්න හිමියන්ගේ ගුරුගේ මහා දස අතුරු දස පවතින දවසක් නම් අනිවාර්යයෙන්ම සුබ පෞල් සුබ ඵල ඇති වෙනවා සමහර අයට ඒ කියන්නේ ගුරුගේ මහා දස අතුරු දස ලබා නැති අයට කරදර සිත්තැවු දුක් සහිත ගත කරන්න වෙන දවසක් වෙන්න පුළුවන්කම තියෙනවා විශේෂයෙන් අද දවස ඔබට එච්චර හොඳට නිින්ද නොයන්න පුළුවන් දවසක් වෙනවා හිරියන සහිතයි කේන්ති යන දවසක් ඔබට ඒක නිසා ගුරුගේ මහා දස අතුරු දස නැති අනිකුත් අයට මේ தත්ත්වය තමයි පෙන්වා දෙන්න පුළුවන්කම තියෙන්නේ තෙරුවන් සරණයි.